පළවෙනි වටේදීත් යම් මට්ටමකට ඊට වඩා පාලනය කරගන්න තිබ්බා අපේ රට දූපත් රටක් වීම නිසා නියමිත පරිදි නියමිත වේලාවට ගුවන් තොටුපළ වැහුවා නම් නාම යෝජනා ලබා දීම සඳහා මාර්තු 19 වෙනිදා වෙනකන් ඔක ඇරලා තියන්නේ නැතුව ඊට වඩා පාලනයක් ගන්න තිබ්බා ඊට පස්සේ කොවිඩ් පළවෙනි රැල්ල කිසියම් මට්ටමකට පාලනය වුණෙන් පස්සෙත් අපි විපක්ෂයේ විදියට දිගටම කිව්වා මේක සමාජයේ තියෙන්න පුළුවන් කියලා වෙලලා. නමුත් ආණ්ඩුවත් ආණ්ඩුවට එක්ක වැඩ කරන කට්ටියත් කයිය ගගා හිටියා දැන් මා කොවිඩ් මර්ධනය කරපු ලෝකේ අංක දෙකේ රට අපි අරක මේක කියලා ලොකු කයිවරු ගගා හිටියා. අවසානයේ මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අද දෙවන රැල්ල ඊටාම වේගෙන් ඇවිල්ලා අපේ සමාජය භීතියට පත් කරමින් අද අපිට කොරෝනා හැදෙයිද හෙට කාට හැදෙයිද කියන අවදානම් සහගත මට්ටමට ඇවිල්ලා තිනවා. දැන් මේකේ අලුත් උපක්‍රමයක් ඇවිල්ලා තිනවා. දැන් මොනවා හරි මේ වගේ ලොකු ප්‍රශ්නයක් ආවහම අවදානේ අනිත් පැත්තට යවන්න මේ වෙන මොන හරි එකක් ගේනවා. සාමාන්‍යයෙන් අර ක්‍රිකට් මැච් එකක් දිනනකොට බඩුමිල වැඩි වෙනවා කියලා කතාවක් ඉතිහාසයේ තියෙනවනේ. ඒතකොට බඩුමිල වැඩි වෙච්ච එක මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ක්‍රිකට් මැච් එක තමයි තේරෙන්නේ. ඒ වාගේ දැන් මේ දෙවන කොරෝනා රැල්ල බ්‍රැන්ඩික්ස් පොකුර හරහා ආවයි කියලා කතා බහක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න කැමති බ්‍රැන්ඩික්ස් සමාගම මෙතන වරද්දක් කරලා තියෙනවනම් ඒ බ්‍රැන්ඩික්ස් සමාගමට අනිවාර්යයෙන්ම දඬුවම් දිය යුතුයි. හැබැයි බ්‍රැන්ඩික්ස් සමාගම නිකුත් කරලා දෙන නිවේදන සහ යුදාමදාපතිතුමා කියපු කරුණු කාරණා අරන් බැලුවාම දැන් මට තොරතුරු වර්ගයක් ලැබුණා. විශේෂයෙන්ම දැන් මේ මේකේ තියෙනවා මංගාව ඒ ලියකියවිලි සියල්ලම දැන් බ්‍රැන්ඩික්ස් සමාගම ජූනි මාසේ 25 වෙනිදා 168 දිනක් විශාඛාපට්නම් වලින් ලංකාවට ගෙනල්ලා තියෙනවා. මේකේ 9 දිනක් කොරෝනා පොසිටිව් වෙලා ඉඳලා IDH ඉස්පිරිතාලයට ගෙනහිල්ලා තියෙනවා. ඉතුරු අයව කොස්ගොඩ ෂෙරටන් හෝටලයේ මේ රජයේ නිරෝධායන නීතියට යටත්ව ඔවුන්ව නිරෝධායනය කරලා ඊට පස්සේ PHL යටතේ නිරෝධායනය කරා කියලා කියනවා. ඊළඟට තවත් ෆ්ලයිට් එකක් යවලා තිනවා 8 වෙනි මාසේ 8 වෙනිදා 125 දිනක්. ඒකේ කාටවත් කොරෝනා තිබිලා නැහැ කියනවා. එතකොට ඒ අයව ලොง බීච් හෝටල් එකේ නිරෝධායනය කරලා සුමාන දෙකක් ඊට පස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණ යටතේ නිරෝධායනය කරා කියලා කියනවා. ඊළඟට තුන්වෙනි වටේ ඇවිල්ලා තියෙනවා සැප්තැම්බර් මාසේ 22 වෙනිදා 48 දෙනෙක්. එතකොට ඒ අය අතුරින් කාටවත් කොරෝනා තිබිලා නැහැ. ඒ අනුව ඒගොල්ලන්ව කොස්කොඩ ෂෙරටන් හෝටල් එකේ නිරෝධායනය කරලා තියෙනවා. එතකොට මේකට අවශ්‍ය ඒ කරාය කියන ලියකියවිලි තමයි මෙන්න මේවා. මට ඒවයි print outs කියන්න බැරි වුණා. මේ විදියට ලියකියවිලි ගොඩක් විශාල ප්‍රමාණයක් තියෙනවා මේ බ්‍රැන්ඩික් සමාගමට ලබා දීලා තියෙන. එතකොට අපිට ප්‍රශ්නයක් කියනවා මේ බ්‍රැන්ඩික් සමාගම කියපුන දේ ඇත්තනම් බ්‍රැන්ඩික් සමාගම හරහා අවිල්ල නැ කියන දේ ඇත්තනම්. එතකොට බ්‍රැන්ඩික් සමාගම හරහා ආවේ නැත්තම් ඒකේ අර්ථය මොකද්ද? කොරෝනා මතුවලා තියෙන සමාජය ඇතුලෙන්. සමාජය ඇතුලෙන් මතුවෙනවා කියන්නේ මොකද්ද? පළවෙනි කොරෝනා රැල්ලෙන් පස්සේ සමාජය ඇතුලෙත් කොරෝනා තිබිලා තියෙනවා. අපි random PCR පරීක්ෂණ නියදි PCR පරීක්ෂණ නොකරපු නිසා මේක අවිල්ල තියෙනවා. එතකොට අපිට හිතෙනවා මේක බ්‍රැන්ඩික් සමාගම පිටින් යවන්න හදන වැඩක්ද කියලා ඉවරලා. ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියනවනේ මට නම් බ්‍රැන්ඩික් සමාගම ආරක්ෂා කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ අදහස්වල පරස්පරතාවයන් තියෙනවා. එතකොට හමුදාව කියනවා නම් ඔවුන් රජයේ මේ නිරෝධායන නීතියට යටත්ව සියල්ල අනුගමනය කරා කියලා සමාජයේ තිබිලා තියෙනවා. එතකොට කාගේද වැරද්ද? ආණ්ඩුව වැරද්ද. නියදි PCR පරීක්ෂණ පෞගී කාලේ නොකර ඉඳලා කය ගහ කයිවරුක ගහ ඉදීමේ ප්‍රතිඵල හැටියට තමයි අද මේ භයානක තත්ත්වය මතුවලා තියෙන්නේ. අපි දැක්ක පෞගී දවස්වල වෛද්‍යවරු විශේෂයෙන්ම වෛද්‍ය සංගම් මෙවැනි දෙයක් ඇතිවිය හැකි බව අනතුරු ඇඟවීම් විටින් විට කෙරුවා. නමුත් ඒක කරේ නැහැ. ඒක මේ පිටින් යවලා තියෙනවා. මේක අපට කියන්න තියෙන මට පේන විදියට මෙහෙම බ්‍රැන්ඩික් සමාගම වැරදි නම් ඒ බව හරියට කියන්න ඕන. ඔප්පු කරලා පෙන්නලා උන්ට දඬුවම් දෙන්න ඕන. බ්‍රැන්ඩික් සමාගම නිවැරදි නම් ඒක බ්‍රැන්ඩික්ස් පිටින් පටවන්න නැතුව ආණ්ඩුව ඒකේ වරද බාර ගන්න ඕන. ආණ්ඩුව මේකේ වරද බාර ගන්න නැතුව එහෙටත් නැහැ මෙහෙටත් නැහැ මේ හරියට කියන්නෙත් නැහැ කවුද වැරදි කොහොමද උනේ කියලා හරියට කියන්නෙත් නැහැ.